සුබ දවසක් සියලු දෙනාටම. අදත් අපි කතා කරන්න යන්නේ වෙනද වගේම ඉතා වටින මාතෘකාවක් ගැන. ඒ පුද්ගලයෙක්ට නියත වශයෙන්ම දෙව්ලෝ ඉපදීමට සමත් සීක බල ධර්ම ගැනයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමටත් තාම අපිව subscribe කරලා නැත්නම් ඉන්නත් ඔබ අපිව subscribe කරන්න කියලා. එහෙනම් තෙරුවන් සරණින් අපි යමු අද වීඩියෝ එකට. මනුසත් බව ලැබූ අප සියලු දෙනාම ඉතා වාසනාවන්ත පිරිසක් වෙනවා. එයට හේතුව වෙන්නේ මනුසත් බව ලැබූ අප සියලු දෙනා නිරේ ඇති දුක්වලින්, තිරිසන් ලෝකයේ දුක්වලින්, ප්‍රේත ලෝකයේ දුක්වලින් සහ අසුර ලෝකයේ දුක්වලින් තාවකාලිකව නිදහසක් ලබා ඇති නිසා. ඉතින් මේ සඳහන් කළ සියලු ලෝකවල මනුෂ්‍ය ලෝකයේ විඳීමට ඇති දුක්වලට වඩා අතිශය බරපතල දුක් විඳීමට ඇති නිසා මේවා සතර අපායන් ලෙස සඳහන් කරනවා. අපාය කියන වචනයෙන්ම තේරෙනවා එහි ඇති බියකරු ස්වභාවය. නමුත් සසරේ කළ යම් පිනකට මේ ආත්මභාවය අපි මනුසත් බව ලැබුවා. ඒ කොහොම වුණත් පින්වත් මිනිස් බව ලැබුවත් මේ වන විට අපිව බොහෝ කරදරවලට මුහුණ දෙන්න වෙනවා. මේ නිසාම බොහෝ දෙනා කඳුලින් යුතුව දුකසේ තමයි ජීවිතය ගත කරන්නේ. ඒත් අපි සියලු දෙනාම කැමති මේ දුකින් නිදහස් වෙලා සතුටින් ජීවිතය ගත කරන්න. ඉතින් එනිසා අපිට තාවකාලිකව දෙව්ලෝ ඉපදීමටත් සවු කෙලෙස් නැසීමටත් මනසේ උපකාරී වන ධර්මයක් ගැනයි දැන් අපි ඔයාලට සඳහන් කරන්න යන්නේ. ඒ තමයි සීක බල ධර්ම, නැතහොත් දෙව්ලොව යන මග. පළවෙනි සීක බලය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අපි විසින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව, අති උතුම් සද්ධර්මය පිළිබඳව, ඒ අසිරිමත් ශ්‍රාවක සංඝරත්නය පිළිබඳව නොසෙල්වෙන පැහැදීමක් ඇති කිරීමට අපි මහන්සි ගන්න ඕනේ. ඒ සඳහා ඔබ විසින් තෙරුවන් ගුණ හොඳින් මතකයේ තබාගෙන වචනයෙන් පුරුදු කරලා නුවණින් මෙනෙහි කරලා කිසිවෙකුට නොවෙනස් කළ නොහැකි අයුරෙන් ශ්‍රද්ධාවෙන් බලවත් වෙන්න ඕනේ. දෙව්ලොව යන පළවෙනි පියවර තමයි මේ ශ්‍රද්ධාව. ඊළඟ සීක බලය තමයි ශීලය. තෙරුවන් කෙරෙහි මනා ශ්‍රද්ධාවකට පැමිණි ශ්‍රාවකයා ඉන්පසු මනා ශීලයක පිහිටිය යුතු වෙනවා. ගිහි පුද්ගලයෙක් වෙනුවෙන් බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙන පංච ශීලයවත් ආරක්ෂා කළ යුතු වෙනවා. ශීලයේ දිවිහිමියෙන් රකින පුද්ගලයා ඒකාන්තයෙන් සුගතිගාමී වෙනවා. ඉතින් ශීලය තමයි දෙව්ලොව යන මගේ දෙවැනි පියවර වෙන්නේ. තුන්වෙනි සීක බලය තමයි ශ්‍රුතය. සුත්ත, එහෙමත් නැත්නම් ශ්‍රුතය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ ධර්මයේ ශ්‍රවණය කිරීම සහ ඒ ධර්මය පිළිබඳව ඇති දහම් දැනුමයි. වර්තමානයේ වන විට බුදුබණ අන්තර්ජාලය ඔස්සේ පවා ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබෙන නිසා ඒ මිහිරි සද්ධර්මය අසා දහම් දැනුම වැඩි දියුණු කරගෙන ඒ කරුණු ජීවිතයට ගලපා ගන්න උත්සාහ කරන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ආජීවය කියන්නේත් මේ දෙයටමයි. ඉතින් මේක තමයි දෙව්ලොව යන මගේ තුන්වන පියවර වන්නේ. ඊළඟ සීක බලය තමයි ත්‍යාගය. තමන් සතු දෙයක් මසුරු මල දුරු කරලා අන් අයගේ යහපත සඳහා පරිත්‍යාග කිරීම තමයි ත්‍යාගය යනුවෙන් හඳුන්වන්නේ. දානය පිළිබඳව බුදුන් වහන්සේ බොහෝ විට වර්ණනා කර තිබෙනවා. ඉතින් ඔබටත් පුළුවන් ඔබ සතු යම් දෙයක් අන් අයගේ යහපත වෙනුවෙන් පූජා කර තමන්ගේ ත්‍යාග සිත දියුණු කිරීමට. මේ තමයි දෙව්ලොව යන මගේ හතරවෙනි පියවර. අවසාන සීක බලය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. යමක් අවබෝධ කිරීමට ඇති හැකියාව ප්‍රඥාව ලෙස හඳුන්වනවා. අනිත්‍ය වූ, දුක් සහිත වූ, අනාත්ම වූ දේවල් ඒ අයුරින්ම අවබෝධ කිරීමට අප තුළ ඇති හැකියාව තමයි ඒ. කල්යාණ මිත්‍රයන් විසින් ශ්‍රී සද්ධර්මය දේශනා කර එය නුවණින් මෙනෙහි කිරීම තුළින් අපගේ ප්‍රඥාව වඩා වර්ධනය කිරීමට හැකි වෙනවා. ඉතින් අපි අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ ගිහින් මේ කියන සීක බල අපේ ජීවිතයට බද්ධ කර ගැනීමට හැකි වුණොත් එය විශාල කුසලයක් වෙනවා. දාන, සීල මේ ආදී ගුණධර්ම ප්‍රඥාවෙන් මෙහෙ වූවොත් යම් දිනක සවු කෙලෙස් නසා උතුම් නිර්වාණ අවබෝධයටද ඒ පින මනසේ උපකාරී වෙනවා. ඉතින් අප්‍රමාදී වීම ඔබ සතු දෙයක්. මොකද හිතෙන්නාද වීඩියෝ එක ගැන? ඒ ගැන හිතන දේත් පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. නොදන්න කෙනෙකුටත් මේ ධර්ම දානමය වීඩියෝ ෂෙයා කර ධර්ම දානමය කුසලය ඔබත් ලබා ගන්න කියලා මතක් කරන ගමන් පින්නත් ඔබ අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එකත් ඔබන්න කියලා මතක් කරනවා. එහෙනම් තවත් මෙවැනි වටිනා වීඩියෝවකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. සම්මා සම්බුදු සරණයි හැමෝටම.